ආයුබෝවන් ඔයාලට සුබ දවසක් වේවා කියලා අදත් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ගොඩක් වැදගත් වෙන අකුරු පහක් ගැන. ඉතින් හැමෝටම මේක මේ ඉරණමට මුහුණ දෙන්න වෙලා ඇති. ප්‍රතික්ෂේප වීම. ප්‍රතික්ෂේප වෙලා නැති කෙනෙක් නැති තරම් තමයි මෙන්න මේ සමාජයේ. ඉතින් ප්‍රතික්ෂේප වීම ගැන අපි දැන් කතා කරන්න ගත්තොත් ප්‍රතික්ෂේප වීම කියන්නේ මිනිස්සෙක්ගේ ඒකාකාරී ජීවිතයෙන් මිදීලා අලුත් දෙයක් සිටීමට උදව් කරන සාධකයක් බව තමයි අනිවාර්යෙන්ම මට නම් හිතෙන්නේ. මොකද දැන් කෙනෙක් කෙනෙක්ගෙන් ප්‍රතික්ෂේප වුණාට පස්සේ එයාට පාඩමක් උගන්වන්න කියලා ඕනේ කියලා හිතනවා. මම සාර්ථක වෙන්න ඕනේ කියලා ගොඩක් අය හිතනවා. ගොඩක් අය හිතන්නේ නැහැ. අන්න එතන තමයි මේ ප්‍රතික්ෂේප වුණාට පස්සේ ගොඩක් අයට වරදින තැන. ඉතින් අන්න එතන තමයි අපි මෙන්න මේක හදා ගන්න ඕනේ. ඉතින් අහන්න ඉගෙන ගන්න. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් මම දන්න හැමදේම කටියට කියලා දෙනවා. පුළුවන් දේ ගන්න. ඉතින් අද සමාජයේ ඉන්න මිනිස්සු ගොඩ දෙනෙක්ට ඒ වගේම සත්වයන්ටද මෙන්න මේක පොදු දෙයක්. ප්‍රතික්ෂේප වීම සත්ව ලෝකයේ සිදුවෙනවා. ඉතින් ඔය ගොඩක් වෙලාවට දැකලා ඇති සමහර සත්තු ඉන්නවා තමන්ගේ අම්මලා තමන්ගේ පුතාලව එහෙම ප්‍රතික්ෂේප කරනවා. ඒ කියුවේ යාලව බාරගන්නේ නැහැ, යාල ළඟට ගන්නෙ නැහැ. ඊට පස්සේ තියෙන සත්තු හුරු වෙන්න ඕනි තනියම ජීවත් වෙන්න, තනියම දේ හදාගන්න. ඉතින් මේ ප්‍රතික්ෂේප වීම ආකාර කිහිපයකට සිද්ධ වෙන්න පුළුවන්. දෙමව්පියන්ගෙන් වෙන්න පුළුවන්, තමාගේ ගෙදරින් වෙන්න පුළුවන්, පාසලෙන් වෙන්න පුළුවන්, ගුරුවරින්ගෙන් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් වෙන්න තැන් වලින් ඔයාව ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. ඉතින් මං කියලා දෙන්නම් අද පුළුවන් නම් එදේ ඉගෙන ගන්න ප්‍රතික්ෂේප වුණාම මේක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේකට හේතුව ඔයා ප්‍රතික්ෂේප වෙන්න හේතුව බොරුවක් වෙන්න පුළුවන්, ඇත්තක් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් ඔයා ජීවිතේ පුරුදු කරගන්න ඕනි. එයාලා ඔයාව අගේතරන කරන තැනට වැඩ කරන්න. දැන් ඔයාව ප්‍රතික්ෂේප කරේ ඔයාට දෙයක් බෑ කියලා නම් ඔයා ඒ දේ කරලා පෙන්නන්න ඕනි. කොහොම හරි ඒ දේ කරනවා කියලා හිතාගන්න. සක්සස් ඉස් අහෙඩ්. ඔයාගේ ඉදිරියේම තමයි සක්සස් එක තියෙන්නේ. ඔයා එක ලබා ගන්න ඕනේ. ලබා ගන්න මහන්සියලා වැඩ කරන්න ඕනි. ඉතින් නිකන් ඉඳලා වැඩ මේක කරන්න බෑ. ඔයා මහන්සි වෙන්න ඕනි. හැම තප්පරයක් තප්පරයක් පාසම මෙන්න මේ විදිහට මහන්සි වෙලා වැඩ කරන්න ඕනි. ඉතින් ඔයා දිනපු දවසට කවදාවත් ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. ඉතින් ඒ කියලා ඉතින් ඔයා හිතන්න එපා. දින්න කියලාම ප්‍රතික්ෂේප නොවි ඉන්නෙත් නැහැ. හොඳ විදිහට දිනන්න. හොඳ ගතිගුණ පුහුණු කරන්න. ඔයාට අවංක හදවතක් හොඳ ගතිගුණ තියෙනවනම් ඔයා කෙනෙක් එපා කියලා මං නම් හිතන්නේ. මොකද ඒ දේවල් තමයි ගොඩක් වෙලාවට ආස කරන්නේ. ඔයා සබාධහමට ගරු කරන්න. සබාධහමට ආදරය කරන්න. ඒතර සබාධහමත් ඔයත් එක්ක ඉන්න ගස්වැල් වලට ආදරය කරන්න. ඒතර ගස්වැල් වලින් දෙන හුස්ම ඔයා හොඳට හුස්ම අරගෙන ඔයාගේ වැඩේ කරන්න. ඒතර ඒ දේවලුත් ඔයාට ආදරය කරන්න පටන් ගන්නවා. එතකොට ඔයා තනි වෙන්නේ නැහැ. කවුරු කොහොම ප්‍රතික්ෂේප වුණත් සබාධහම ඔයා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔයා හොඳ කෙනෙක් නම් විතරයි ඒකත් වෙන්නේ. ඔයා නරක වැඩ කරලා ඔයා දිනන්නේ යනවනම් අනිවාර්යෙන් සබාධහමත් ඔයා ප්‍රතික්ෂේප කරනවා. ඉතින් නරක කෙනෙක් ප්‍රතික්ෂේප වෙන එක අහන දෙයක් නැහැ. ඉතින් හොඳ කෙනෙක් ප්‍රතික්ෂේප වෙනවා නම් තමයි අනිවාර්යෙන් අවධානයෙන් ඉන්න ඕනි. ඉතින් ඔයාට කරන්න බෑ කියපු දේ අනිවාර්යෙන් කරලා පෙන්නන්න. ඒක හොඳට මතක තියාගන්න. මොකද මෙහෙම හොඳ ගතිගුණ තියෙනවනම් කෙනෙක් ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. මොකද බොරුවට ආයුෂ කොහොමත් නැහැ. ඉතින් වැටෙන්න නැගිටින්න පුරුදු වෙන්න ඕනි කියලා ඔයා මේ වෙනකොටත් දන්නවා. මම කීප සැරයක් මේකත් ඔය කට්ටියට කියලා තියෙනවා. ඒ වුණාට ඒක ඇහිච්ච ගමන්ම ඔයා අනිවාර්යෙන් මට බනි. ඔයා නම් කියයි මන් නේද ඒක කරන්නේ කියලා. අන්න ඒ හැඟීම ඔයාටත් ඇවිල්ලා නැද්ද? අනිවාර්යෙන් ඇවිල්ලා තියෙනවා. මොකද ඒක කියන තරම් ලේසි නෑ කියලා. අනිවාර්යෙන් ඔයාටත් ඒක හිතිලා තියෙනවා. ඒ වුණාට ඔයා බැරි දේවල් තමයි කරන්න ගොඩක් ඉස්සහා කරන්න. මොකද අපේ ජීවිතේ ලේසි දේවල් ගොඩක් තියෙනවා. ඒව කරාම ලේසි දේවල් කරන එක ගොඩක් වෙලාවට ලේසි, හරිම ලේසි. ඔයගොල්ලෝ දන්නවා ඇති අත්තවග්ගේ ධම්මපදයේ ගාථාවක් තියෙනවා. සුකරාණි අසාධෝනි අත්තනෝහි තානිච යංවේ හිතංච සාධුංච තංවේ පරම දුක්කරං කියලා ගාථාවක් තියෙනවා. ඉතින් මේකේ තේරුම තමයි තමාට අයහපත් දේ මෙන්ම තමාට අහිතකර දේ කිරීම ඉතා පහසුය, තමාට හිතකර දේ මෙන්ම තමාට යහපත් දේ කිරීම ඉතා පහසුය කියලා. මෙන්න මේකෙන් ඔයා තෝරගන්න ඕනේ මොකද්ද? ඔයා තෝරගන්න ඕනේ මෙන්න මේකෙන් තමාට හිතකර දේ කිරීම. ඒක අපහසු වුණත් ඔයා කරන්න ඕනේ කොහොම හරි. ඔයා ඒක ධෛර්යයට ගන්න ඕනේ. ඔයා මේක කරනවාමයි කියලා අනිවාර්යෙන් මේක ගන්න ඕනේ. ඉතින් මං හිතනවා ඔයාට ඒක තේරෙන්නේ නැති කියලා. මේ කියලා දෙන දේ හොඳට අහගෙන ඉන්න.
ඉතින් මේ ප්‍රතික්ෂේප කියන්නේ වේම කියන්නේ අකුරු පහක් කියලා විතරක් ඔයා හොඳටම මතක තියාගන්න. ඔයා එපා කිව්වා නම් ඔයාව ඔයා ඒ සාර්ථකත්වයට යන පාර හදාගන්න ඕනි. කොහොම හරි හැබැයි හොඳ පාරකින් යන්න මතක තියාගන්න. කවදාවත් නරක දෙයක් කරලා ඔයාගේ සාර්ථකත්වයට යන්න උත්සාහ කරන්න එපා. ඔයා ඔයාගේ දේ ඒ කියන්නේ හොඳ දෙයකින්ම ඔයාගේ සාර්ථකත්වය කරා යන්න අනිවාර්යෙන් මතක තියාගන්න. එතකොට ඔයත් එක්ක ගොඩ දෙනෙක් ඉන්න සබාදාම ඉන්නවා, ගස්වැල් ඉන්නවා, සතු සිවපාව හැමෝම හොඳ දේ කරනවා නම් අනිවාර්යෙන් ඉන්නවා. ඉතින් ගොඩක් අය මේ channel එකේ ඉන්න අයත් බුද්ධාගම වෙන්නේ. ඉතින් අනිත්‍යාගම් කියලා කියන්නේ නැහැ. ඉතින් ඔයාගේ හිත හැදෙන මේ වගේ ප්‍රතික්ෂේප වෙච්ච වෙලාවට මේ වගේ එකක් අහන්න අනිවාර්යෙන් motivations videos තියෙනවා. ගොඩක් වෙලාවට ඉතින් අනිත්‍යාගම් වල අයත් ඉන්නවා නම් ඒ කට්ටියට පුළුවන් මේක කරන්න. තමාගේ ආගම නැත්තම් සී කරන්න පුළුවන්. නැත්තම් භාවනා කිරීම හැම ආගමකටම පොදුයි. ඉතින් ඒක කරන්න බැරි කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ ආගමේ අදාන විදියට සිත නිවන විදියට ටිකක් සංසුන් වෙලා වැඩක් කරන්න තියෙන්නේ. ඉතින් එතකොට ඔයාට පුළුවන් ඔයාගේ හිත එක්තැන් කරගෙන මෙන්න මේ විදියට සාර්ථකත්වයට යන පාර හදාගන්න. ඉතින් මං හිතනවා අදරි වීඩියෝ එක ඉවර කරන්න වෙලාවත් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එක උපරිම ගත්ත අය අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. යාළුවන්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉදිරියේදී ලයිව් එකක් ඇවිල්ලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මගේ ෆේස් එක දැකලත් නැතුව ඇති සමහරක් අය. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් ඔයාලට සුබ දවසක් කියලා වීඩියෝ ඉවර කරන්න මං හදන්නේ. ඉතින් දිගටම channel එකත් එකතු වෙලා ඉන්න අලුතින් වීඩියෝ එකක් දාපුවම notification එකක් ජෙන්න ගන්න පුළුවන්. subscribe කරලා එහා පැත්තේ මතන bell button එක click කරලා all කියලා දුන්නොත්. එතකොට notification එක මාර්ගෙන් ඔයාගේ ළඟටම ගෙන්න ගැනීම හැකියාව තියෙනවා. ඉතින් වීඩියෝ එක like කරන ඔයාගේ අදහස් අනිවාර්යෙන් comment එකක් දාලා තියන්න ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඔයාගේ අදහස් අනිවාර්යෙන් comment post එකේ shares වලට reply කරන්න. ඉතින් thank you.